ප්‍රාර්ථනා කරන අතන ශ්‍රේණි ආදරණීය දුවේ පුතේවල හැමෝටම අද අපි සාකච්ඡා කරන්නේ 10 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස බලමු ඔයාලා නිවැරදිව පිළිතුරු සටහන් කරලා තියෙනවද කියලා. අංක 10 අංක 1 සහ දැන් මේ වැරදිලානේ නේද 10 කියනකට දාලා තියෙන්නේ මේ 1 කියනකට දාලා තියෙන 10 කියලානේ. අංක 1 සහ 2 ප්‍රශ්නවල මූල රූපයට මෙතන බිංදුව එන්න ඕනේ මේ පැත්තෙන්. හරි. ප්‍රශ්නවල මුල් රූපයට සමාන රූපය තෝරන්න. මුල් රූපයට සමාන රූපය එතකොට එකයි තියෙන්න පුළුවන් නේද පුතේ? ආ මුල් රූපයට සමාන රූපය. දැන් ඕන අපිට පළවෙනි රූපයේ තියෙන ඉස්සෙල්ලාම රූපයේ තියෙන පේනවා දෙල් පොලයක් වගේ එකක්. දැන් ඕන ඒකට සමාන නැහැ පළවෙනි රූපයේ මෙන්න මේ දෙපැත්ත නේද? ආ නාරටි නැහැ නේද? ආ එතකොට මේක ගත්තාම දෙවෙනි කොලේ ගත්තාම මේක මෙහාට ලකන් ඕන කොලේ ඇවිල්ලා නැහැ. එතකොට මේ දෙකම නෙමෙයිනේ හරි උත්තරේ. එහෙනම් අපි නිවැරදි පිළිතුර තෝරනවා අංක 3. වෙරි ගුඩ්. තෙදනි ඔන්න ලස්සනට මට ඉලක්කම් කාඩ් එක පෙන්නනවා. අන්න ඒ වගේ අපේ දිසාක්කයා චන්ද සනුල්ලියා මේ හැමෝටම පුළුවන් පුතේ ඉලක්කම් කාඩ් එක පෙන්වන්න. හරි එහෙම නැත්නම් ඇඟිලි වලින් ඔයාලට පෙන්වන්න පුළුවන් මොකද්ද මේකට සමාන රූපයේ හරි නිවැරදි පිළිතුරු අංකය පෙන්වන්න පුළුවන්. හරි හොඳයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නට යනවා අපි. ඔයාලා හරිනම් පුතේ හරියට දාගන්න. අපිට පේනා ඉස්සරලා මුල් රූපය කොටස් 1 2 3 4 5 6 7 8කට වෙන් වෙලා තියෙනවා. අපි පළවෙනි රූපය වෙන් වෙලා තියෙන කොටස් 6කට. එහෙනම් ඒක නෙවෙයි නේද? ආ දෙවෙනි රූපය කොටස් 8 හරි. තුන්වෙනි රූපය කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි නේද? වැරදීනේ. එහෙනම් නිවැරදි පිළිතුර අංක 2 බොහොම හොඳයි. අනිත් ළමයි කැමරා ඔන් කරගම බලන්න අපි තෙදිනේ විතරයි වගේ කැමරා ඔන් කරලා තියෙන්නේ. ආ නෑ හරි. මෙන්දුල අස්විද තියෙනවා නේද කැමරා ඔන් කරපු ළමයි ඉන්නවා. හරි එයාලා මට පිළිතුර අංකය පෙන්වන්න ඕන පුතේ. ඒකට තමයි මම පිළිගන්නේ ඔයාලා කලින් පිළිතුර සැපයුවා කියලා. හරි හොඳයි. අංක 3 සහ 4 ප්‍රශ්නවල පහත කවිවල හිස්තැනට වඩාත්ම ගැළපෙන වචනේ තෝරන්න. ලියන්න බෑ පුතේ තෝරන්නයි දියෙන්නේ. වලාකුලේ වලාකුලේ කොයන්නේ හේමින් සැරේ මහ මුහුදේ ඔව් මහ මුහුදේ ආ බොහොම හොඳයි. මහ මුහුදින් වතුර ටිකක් අරගන්නයි මම යන්නේ. එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. බොහොම හොඳයි. ඔන්න එහෙනම් මට පිළිතුරු අංකය පෙන්ව කොළමයි නම් හරියට දා ගන්න පුළුවන්. හොඳද? හොඳයි. ඒ ළඟට පාට කොඩේ ඉහලාගෙන පොත් මිටියක් තුරලටගෙන සෙල්ලම් ඉස්කෝලෙට යන ඔව් පිළිතුරු අංකය පෙන්වමු අපි. ආ ගොරු තුමියයි මං නේද? ගොරු තුමියයි මං. හරි හොඳයි. දැන් අපේ පෙළ පොත්වල කවි පාඩම් තියෙනවා නම් ඔන්න පුතාලට නිකම්ම මේ පළවෙනි පැත්තෙම ලකුණු ටික ගන්න අවස්ථාව තිබුණා නේද? හරි බොහොම හොඳයි. ඊළඟ ප්‍රශ්නට බලමු අපි ගිහිල්ලා අනිත් පැත්තට යනවා නේද අපි. හරි අංක 5 සහ 6 ප්‍රශ්න දෙක ප්‍රශ්නවල මුලින්දී ඇති රූප දෙක එකමත් එක තැබුව විට ලැබෙන රූපය තෝරන්න. ආ එකමත් එක තියන්නයි ඕනේ නේ. හරි එහෙනම් දැන් අපි තිබ්බම බලමු. දැන් ත්‍රිකෝණයේ ලොකුවට පේන වෘත්තය අපිට කුඩාවට පේන්නේ නේද පුතේ? එතකොට වෘත්තේ ත්‍රිකෝණ මැද්දෙන්නේ හිටින්න ඕනේ නේද? ආ එහෙනම් අපි නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් අංක ඕ 1. වෙරි ගුඩ්. මෙතන උත්තර ටිකක් ඇන්දත් කමන්නේ හොඳද? ආ 1 2 3 කියලා තෝරන්න තියෙන්නේ. ඒ නිසා යටින් ඇන්දත් කමන්නේ. උඩින් ඇඳලා තිබ්බත් කමන්නේ. ප්‍රශ්න අංකිත උත්තර අංකිත විතර ඇඳලා තිබ්බත් නිවැරදි ඔයාලා. හරි හොඳයි. ඊට පස්සේ අපිට පේනවා සමචතුරාස්‍රයේ විශාලයි. ඒකට මැද්දේ වෘත්තයක් තියෙන්න ඕනේ. ඒකට මැද්දෙන් ආය සමචතුරාස්‍රයක් තියෙන්න ඕනේ නේද? දැන් මේ පළවෙනි රූපේ මැද්දෙන් ගිහලා මේ රූපය හෝම කරලා තියන්නනේ තියෙන්නේ මේ මැද්දට නේ. ආ එතකොට මේක වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ නේද? එහෙනම් අපිට උත්තරේ ඒකෙත් අංක එක විදිහට තෝරන්න අවස්ථාව තියෙනවා. හරි බොහොම හොඳයි. ඊළඟට අංක 7 සහ 8 ප්‍රශ්නවල වාක්‍ය වඩාත් අර්ථවත් වන ලෙස කළ යුතු වෙනස්කම තෝරන්න. අයියා දිය නෑමට කෙතට යයි. කෙත කියලා කියන්නේ කොහෙද පුතේ? වෙල. දැන් දිය නාන වෙලකට යන්නේ නෑනේ සාමාන්‍යයෙන් නේද? ආ කෙත කියලා කියන්නේ වෙලට. හරි. එහෙම නැත්නම් කුඹුර කියන්න පුළුවන්.
හරි අංක එක උත්තරේ විදිහට දින දෙන අයියා වෙනකොට ගොවියා යෙදීම බලමු අයියා කෙනෙක් කපලා ගොවියා දාන ගොවියා දිය නෑමට කෙතට යයි කෙන වෙනට යන දිය නානලු බෙහැනේ දිය නාන නෙමෙයි ගොවියෝ යන්නේ වෙනට නේද ඈ නෑම වෙනකොට බීම යෙදීම ඔන්න ඊට පස්සේ එක කියන නෑම කෙනක වෙනකොට බීම කියලා දාන්න එහෙනම් අයියා දිය බීමට කෙතට යයි අයියා වතුර පොන්න වෙලට යනවද ඒකත් ගැලපෙන්නේ නැහැ කෙතට වෙනවට වැවට යෙදීම. එහෙනම් බලමු. අයියා දිය නෑමට වැවට යයි. කෙත කියන වචනේ වෙනස් කරන්න කියලා කියන්නේ තුන්වෙනි එකේ වැව දාන්න කියලා කියන වැදගත්. එතකොට එතකොට අපේන අයියා දිය නෑමට වැවට යයි. එහෙනම් හරි නේද පුතේ? එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි නිවැරදිව ගැලපෙන්නේ වෙනස් කරන්න ඕනේ තුන්වෙනි උත්තරේ තියෙන වචනේ. නේද පුතේ? හරි. හොඳයි. එහෙනම් අන්න ඒ වගේ දැන් සමහර ළමයින මේක තේරෙන්නේ නැති ළමයිනුත් ඉන්නවා. දැන් මේ කියන වචන වෙනුවට මේ වචන වෙනස් කරලා කියවලා බලන්නයි තියෙන්නේ. වඩාත් අර්ථයක් එන වාක්‍ය තමයි අපිට ඉතින් තෝරන්න තියෙන්නේ. හොඳයි. ඊළඟට බලමු. අම්මා එළවලු වෙළෙන්දාගේ කමිසයක් මිලදී ගත්තා. එළවලු වෙළෙන්දු ගාව කමිස නැහැ නේද පොතේ? බලමු. එළවලු වෙනුවට පළතුරු යෙදීම. එළවලු කියන වචන වෙනුවට පළතුරු දාන්න බලමු ඉස්සලා. අම්මා පළතුරු වෙළෙන්දාගෙන් කමිසයක් මිලදී ගත්තායි. හරියන්නේ නෑනේ නේද? පළතුරු වෙළෙන්දාගෙන් කමිසයක් ගන්නත් බෑනේ. ඒක හරියන්නේ නෑ. කමිසයක් වෙනුවට සායක් යෙදීම. බලමු කමිසයක් කියන වචනේ වෙනුවට කපල සායක් කියන වචනේ දානවා. අනිත් වචන වෙනස් කරන්න බෑ එතකොට. අම්මා එළවලු වෙළෙන්දාගෙන් සායක් මිලදී ගත්තායි. ඒත් කරන්න බෑනේ වැඩේ නේද? කමිසයක් වෙනුවට වට්ටක්කා යෙදීම. හරි. කමිසයක් කියන වචනේ වෙනුවටම ඔන්න මේ වචනේ වෙනුවට වට්ටක්කා කියන වචනේ දානවා. අම්මා එළවලු වෙළෙන්දාගෙන් වට්ටක්කා මිලදී ගත්තා. ඒක ගැලපෙනවා නේ? එළවලු වෙළෙන්දාගෙන් ගන්න පුළුවන් වට්ටක්කානේ පොතේ නේද? හරි. නෑ ඒක ගැලපෙනවා. අපි ඔයාලා දුන්න උත්තරේ නිවැරදි පිළිතුරු අංකය අංක 3. හොඳයි. අංක 9 සහ 10 ප්‍රශ්නවල හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න. බලමු බලන්න හිස් කොටුවට මොකද ගැලපෙන්නේ කියලා. කොහොමද ඒ ගැලපීම තෝරගන්නේ කියලා බලන්න ඕනනේ අපි නේද? හරි. බලන්න පුතේ පළවෙනි කොටුවේ එක වෘත්තයක් තියෙනවා දෙවෙනි කොටුවේ වෘත්ත දෙකක් තියෙනවා තුන්වෙනි කොටුවේ වෘත්ත තුනක් වෙලා තියෙනවා එහෙනම් පළවෙනි කොටුවේ දෙවෙනි කොටුවේ තියෙන වෘත්ත දෙකකට එකතු වෙලා නේ දරුවනේ 1යි 2යි 3යි මේක 1යි මේක 2යි මෙහෙට යද්දි එකතුව 3ක් වෙලා මේක බලමු පළවෙනි කොටුවේ 2යි දෙවෙනි කොටුවේ 4යි එහෙනම් දෙක එකතු කරලා බලමු 2යි 4යි 6යි නේ එහෙනම් මෙතන 6ක් වෙලා තියෙනවා එහෙනම් ඒකත් හරි එහෙනම් මෙතන එන්න ඕනේ 3යි පළවෙනි කොටුවේ දෙවෙනි කොටුවේ 6යි නේද 6යි 3යි 9යි එහෙනම් 9ක් එන්න ඕනේ 9ක් තියෙන මොකේද අංක 2 තේරුණාද තේරුණාද ඔව් හරි හොඳයි අපි එහෙනම් යනවා ඉස්සරහට හරි දැන් බලමු බලන්න 3 2 1 වෙලා නේද මෙතන 3යි අපි බලමු මොකද රටාව කියලා මෙතන 3යි මෙතන 2යි මෙතන 1යි හරි මේකේ බලමු මේකේ 6යි මේකේ 5යි මේකේ 4යි එහෙනම් බලන්න දරුවනේ ඉස්ලාමිකේ 3 2 1 වෙද්දි එකකින් කාඩු වෙවි ආවා ඊට පස්සේ එකේ 6 5 4 වෙද්දි ඒ පළවෙනි රූපෙන්ද එක එක කාඩු වෙවි ආවා මෙතන 9ක් තියෙනවා මේකේ බලමු අපි 3යි 6යි 8ක් තියෙනවා එහෙනම් ඊගාවෙක අනිවාර්යයෙන්ම 7ක් වෙන්න ඕන නේද පුතේ එහෙනම් මේකේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් මේකේ 7ක් තියෙනවා මේකේ 3යි 6යි මේකේ 8ක් තියෙනවා මේකේ 3යි 6යි එහෙනම් 7ක් කියන එක නේද පුතේ තෝරන්න ඕනේ එහෙනම් උත්තරේ අංක 1 නේද උත්තරේ අංක 1 ඔයාලා තේරුවද ඒ පිළිතුර තේරුවද අංක එක පිළිතුර තේරුවද හා ඊළඟට බලමු අංක 11 සහ 12 ප්‍රශ්න වල ඊළඟට ගැලපෙන රූපය තෝරන්න බලමු බලන්න ඊළඟට මොකද ගැලපෙන්නේ කියලා මේකේ තියෙන අවුරුදු පුත 1යි 2යි 3යි 4ක් නේද මේකේ 4යි මේක 1යි 2යි 3යි මැද වෘතේ දැන් අයින් වෙනවනේ මේක මැද වෘතේ නෑනේ මේක 2යි ඔන්න මැද්දෙන් 2ක් අයින් වෙලා තියෙනවා එහෙනම් ලොකුම වෘතේ තමයි එකක් තමයි ඊළඟට එන්න ඕනේ නේ හරි එහෙනම් පිළිතුරු අංකය අංක 3 හොඳයි ඊළඟ එකේ බලමු හොඳ
හතර පැත්තෙම හතරක් තියෙනවා. පළවෙනි ඉස්සෙල්ලාම පයින්කොට ඔන්න මේ පැත්තක නැති වෙලා තියෙනවා. ඊගාව එකේ යනකොට මේ පැත්තක නැති වෙලා තියෙනවා. එහෙනම් ඊගාවට මේ පැත්තක නැති වෙන්න ඕනේ නේද? එහෙනම් තියෙන්න ඕනේ ඔන්න අංක එක මේ විදිහට තියෙන එක. එහෙනම් ඔන්න උත්තරේ එක. හරි ඊළඟට වෘත්තය එකතු කිරීම වෘත්තය 14යි. එහෙනම් එක සමාන එම දෙකක් නමුතේ තියෙන්නේ. එහෙනම් එක දෙකට බෙදණ්ඩායි තියෙන්නේ නේද? 14 දෙකෙන් බෙදුවහම කීයද? එකක් එහෙනම් කීයක් වෙනවද පොතේ? 7ක් වෙනවා නේද? ඊට පස්සේ කියනවා අපිට 7ෙන් කීයක් හරි අඩු කරපුවාම 3යි කියලා. ඉතින් අපිට දන්නවනේ අඩු කිරීම වැද්ද හිස්තනක් වුණාම 7ෙන් 3ක් අඩු කරපුවාම 4 මෙතෙන්ට එන්නේ කියලා නේද? හරි. ඊට පස්සේ ඔන්න අපිට කියනවා වෘත්තය කියන්නේ 7නේ ආවේ, ත්‍රිකෝණය කියන්නේ 4නේ ආවේ, 7යි 4යි 11යි. හරිනේ පුතේ නේද? 7යි 8යි 9යි 10යි 11යි. හරිනේ. වෘත්තය හැයාගේ කීයද අපි හෙව්වා? එහෙනම් ඔන්න කීයද? ඒක කොහෙන්ද ගියා නේද? හතයි. ඒ කියන්නේ උත්තර අංක දෙක. ත්‍රිකෝණයේ යගේ කීයද? අපි දැන් හෙව්වා 4යි. ඒකත් උත්තර අංක දෙක නේ. ඊට පස්සේ එතනින් ඉවරයි ඒක නේ. හඳ ඒලක් සඳන්‍ය උදේම පාසලට පැමිණියායි. ඇය පාසලට පැමිණීමට පෙර අමන්දා පැමිණ සිටියායි. එහෙනම් සඳන්‍යට කලින් අමන්දා ඉන්නේ. නිම්සර පාසලට පැමිණියේ සඳන්‍ය පැමිණීමෙන් පසුවය. ඉතින් සඳන්‍යවට පස්සේනේ. එහෙනම් අපි දැන් මේක පෙළ ගස්සනවා. සඳුන්ඥා ගැන මුලින්ම කිව්වා. සඳුන්ඥාට කලින් ආවා කියලා කිව්වනේ ආමන්ද. ඒ නිසා ආමන්දව දැම්ම උඩට. එයායිට කලින් ඇවිල්ලා. නිම්සරේනේ සඳුන්ඥාට පස්සෙලුනේ. එහෙනම් සඳුන්ඥාගෙන් පස්සෙ දැම්ම නිම්සරව. හරි. උදෙන්ම පාසල පැමිණියේ එහෙනම් මේ ළමයානේ කවුද? අමන්දා. එහෙනම් උත්තරේ අංක දෙක. තේරුණාද? හරි. සිතෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කැමති නමුත් වොලිබෝල් ක්‍රීඩාවට අකමැතිය. දැන් අපි මේවා අර කටුවැඩ පොතේ ටක් ගාලා ලියන්න ඕන. සිතුව මොනවාටද කැමති? ක්‍රිකට් වලට කැමති, වොලිබෝල් වලට අකමැති. වොලිබෝල් වලට අකමැති. මේවා ටක් ගාලා ලියා ගන්න ඈ. එතකොට පැතුම්. ඒකල ගන්න පැතුම්. පැතුම් පාපන්දු වලට අකමැති. එයා පාපන්දු අකමැති ගැටෙන්නේ. පාපන්දු වලට කැමති නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවට කැමති. ක්‍රිකට් වලට කැමති. ඇත් ක්‍රිකට් වලට කැමති. හරි. නැතම් ක්‍රිකට් ක්‍රීඩාවට තෙල ක්‍රීඩාවට කැමති. නැතම් කියන ළමයා ඔන්න ක්‍රිකට් වලටයි එල්ලේ වලටයි දෙකටම කැමති. එල්ලේ වලටත් කැමති ඔයා. හරි. ඔන්න ඊට පස්සේ අහලවත් තිදෙනාම කැමති ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රිකට් ක්‍රිකට්. තුන් දෙනාම කැමති මොකක්ද? ක්‍රිකට් නේද? හරි. ලේසි වැඩක්. හොඳයි. අදීෂාගේ දැන් වයස අවුරුදු 2කි. එහෙනම් අපි දාගන්න. හරි. අදීෂාට දැන් කීයද? 2යි. ඇයගේ සහෝදරයාගේ වයස ඇගේ වයසෙන් 5 ගුණයකි. එහෙනම් සහෝදරයා කියපුවම දැන් ඔන්න සහෝදරයා කියලාම දාගමුකෝ අපි. සහෝදරයා 2 වගේ 5 ගුණයක්ලු. එහෙනම් දෙවරක් පහ කීයද ළමයි? දෙවරක් පහ 10යි නේද? සහෝදරයාගේ වයස කීයද? අනේ හරි ලේසි ප්‍රශ්නයක් නේ. අවුරුදු 10යි. එහෙනම් උත්තර අංකය අංක 2. හොඳයි. සියයේ භාගයට. සියයේ භාගය කියන පොතේ 100න් කොටසක්. 100න් කොටසක් කීයද? 100 දෙකකට බෙදුවාම 50යි. භාගයට කියන්නේ ඔන්න 50 ඈ. 6ක් එකතු කරවලු. 50ට 6ක් එකතු කරනවා. ලැබෙන සංඛ්‍යාව වන්නේ 50යි 6යි කීයද? 50. හරි. සියයෙන් භාගයක් කියලා කියන්නේ 50යි නේ පොතේ. එහෙනම් 50යි 6යි 56. තේරුණාද? ඒ ළඟ 50 සිට 62 සංඛ්‍යා ලියන විට 5 ඉලක්කම ලියවෙන වාර ගණන. තෙක් කිව්වොත් ඔක්කොම එයි නේද පොතේ? එහෙනම් අපි ඔන්න ගණන් කරමු බලන්න. 50 ඔක්කොම එනවනේ. 50, 51, 52, 53, 54, 55. හරි. 56, 57, 58, 59. 60 නෑනේ. නේ? දොර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි
අටයි නවය දහයයි එකොළහ එන ඔක්කොම තියෙනවා කියද පහ එකොළොස් වතාවක් බලන්න 50 52 52 53 54 55 කියලා දෙපාරක් ඇඟිලිනවා 56 57 58 59 60 කියන්නේ නැහැ එහෙනම් ඔන්න 11 වතාවයි තේරුණානේ රූපයේ ඇතුළත් වෙන දේවල් හා සම්බන්ධ කාර්යයන් අනුපිළිවෙලින් අඩංගු පිළිතුර තෝරන්න ආයතලක් තියෙනවා කුල්ලක් තියෙනවා පීයක් තියෙනවා එදලෙන් කරන්නේ නැතු ගෑම එහෙනම් එක නෙවෙයි කුල්ලෙන් කරන්නේ පෙලීම පිහිය කරන්නේ කැපීම ගරන් ගරන්න බෑනේ පිහියන්නේ නේද පොතේ එහෙනම් උත්තරයේ අංක 2 අතු ගෑම පෙලීම ගැරීම හරිනේ ඊළඟට EGG 122ද එලිෆන්ට් කියලා තියෙනවා නිලකම් පේලියක් දාලා ඒ යනවා පහත වචන වලට අදාළ ඉලක්කම් යොදා අංක 21 සහ 22 ප්‍රශ්න වලට ගැලපෙන පිළිතුර ලියන්න දැන් ඔයාලා ලේසන් වැඩේ මොකක්ද දන්නවද EGG කියද්දී ඔන්න අපි දාගන්නවා මෙතෙන්ට 122 ඊට පස්සේ 131යි 131යි 45යි 45යි 278 278 හරිද හරි එහෙනම් PEN කියන්නේ මොකද්ද කියලා නේ අහන්නේ P බලමු P කොහෙද තියෙන්නේ එලිෆන්ට් කියද්දී P තිබ්බනේ එහෙනම් 4 හරි E E කියන ඔන්න 1 N එලිෆන්ට් කියද්දී N ඔන්න N වලට තියෙනවා 7 නะ 440 වෙනවා නම් හරි පුතේ Tab T T තියෙනවා එලිෆන්ට් කියද්දී T තියෙනවා ඔන්න 8 A තියෙනවා කොහෙද මෙන්න තියෙනවා 2 නේද හරි 2නේ තියෙන්නේ 278 හරි ඊට පස්සේ P elephant කියද P තිබ්බ හරි 4 එහෙනම් 824 ආවද මේ ඉලක්කම් දෙක හැමෝටම ආවද මේ ඉලක්කම් දෙක හරිද හරිද T කියද්දි ඔන්න T 8 A කියද්දි අපිට A හම්බ වෙන එලිෆන්ට් කියන තැන අවසාන දැන් තුන්වෙනි A අකුරනේ තුන්වෙනි අකුරනේ එතකොට ඒක තියෙන දෙක හරිනේ P කියද්දි එලිෆන්ට් කියද්දි P තියෙනවා 4 හරි ඊළඟට සුභාන් සහ හසන් යන දෙදෙනාගේම බර 45 කිලෝග්‍රෑම් 45 හසන් හංසකගේ නේද හංසකගේ බර කිලෝග්‍රෑම් 28 කි සුභාන්ගේ බර පහමනද දෙන්නගෙම 45යි නා පොතේ ඒ 45න් එක්කෙනෙක්ගේ බර දීලා තියෙදි ඒ බර අයින් කරමු අපි නේද 28 අයින් කරමු කට වැඩ පොත තියෙන්න ඕන 5න් 8ක් බෑ එකක් ඉල්ල ගන්නවා එතන මෙයා 3 වෙලා මෙයා 15 වෙනවා 15න් 8ක් පුතේ කීයද 8 දා 9 10 11 12 13 14 15 7යි නේ මෙතන දැන් 3යි 3න් 2ක් 1යි එහෙනම් 17යි නේ 17 කිලෝග්‍රෑම් කියලා තියෙනවා අංක 2 පිළිතුර යටතේ හරි හල ඊළඟට අංක 24 සහ 25 ප්‍රශ්න වල හිස්තැන සුසු වචනය තෝරන්න අක්කා මල් කඩයි අම්මා බත් උයයි අක්කා මල් අක්කා කඩන්නේ මල් අම්මා උයන්නේ එහෙනම් මොනවාද බත් එහෙනම් අම්මා උයන්නේ බත් හරි තාත්තා වැරඩ ගියේ අයියා වයස කලේ පැද්දේ තාත්තා ගියේය එහෙනම් අයියා මොකද්ද පැද්දේ නේද හරිද ළමයි හරිද හරි ඊළඟ පහත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 26 සහ 27 සඳහා පිළිතුරු තෝරන්න මයික් ඔන් කරගන්න කියලා තාම ටීචර් කිව්වේ නෑ කාටවත් හරි හඳ ඇපල් ගෙඩි 2 මිල රුපියල් 80කි එහෙනම් පුතේ එක ඇපල් ගෙඩියක් කීයද ඇපල් ගෙඩි එකක් කීයද දෙකක් 80යි නම් එකක් 40යි දෙකට බෙදා නැති නේද නේද පේර ගෙඩියක් ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 20ක් වැඩිය පේර ගෙඩියක් වන්න ඇපල් ගෙඩියකට වඩා කීයක් වැඩිද 20ක් වැඩි 40ට වඩා 20ක් වැඩි ලෝ එහෙනම් ඒ 20 අපි කරන්න ඕනනේ 40 20යි කීයද එහෙනම් 60යි කවුද මේ මයික් ඔන් කරගත්තේ මයික් ඔෆ් කරගන්න පුතා හරි එහෙනම් පේර ගෙඩියක මිල කීයද කියලා අහනවා පේර ගෙඩියක් අවුට් රුපියල් කීයද රුපියල් 60 පේර ගෙඩියක මිල රුපියල් 60යි හරි
ඊළඟට ඇපල් ගෙඩියක හා පේර ගෙඩියක මිල කීයද? ඇපල් ගෙඩියක් 40යි පේර ගෙඩියක් 60යි. මේ දෙක එහෙනම් එකතු වන යහන්නේ 60යි 40යි කීයද පුතේ? 60යි 40 කියන්නේ 70 80 90 100ය. රුපියල් 100යි. 10න් 10 40ක් ඉස්සරහට ගෙනිච්ච හැකි නේද ඔයාලා? ආ අයිලීල එකතු කරන්න අවශ්‍ය නැහැ ඒවා. හොඳ ඊළඟ ප්‍රශ්නේ. මෙම රූපයේ ඇති සම චතුරස්‍ර සංඛ්‍යාව කීයද? හා චූටි මේකේ ඉඳන් ගණන් කරගෙන යමු අපි. එක දෙක තුන හතර ආයි දැස පහ හය හතර අට මෙයයි නවයයි හරි. ඊට පස්සේ අපිට පහ හය හත අට කියන ගත්ත හැකි නේද? ආ එතකොට ඍජු කෝණාශ්‍රයක් හදලා නේද පුතේ? හරි එහෙනම් උත්තරේ අංක තුන නවයයි. හරිද? අපිට පහ හය හත අට එකතු කරාම ඍජු කෝණාශ්‍රයක් නෙන්නේ නේද? එතකොට අපිට ගන්න බැහැනේ. හරි ඊළඟ කිසියම් රටාවක් ගොඩනැංවීම සඳහා සමචතුරාශ්‍රයක වතාවක්ද ඍජු කෝණාශ්‍රය දෙවතාවක්? සමචතුරාශ්‍රයක වතාවයි හැම එකෙම එක වතාවයිද? අවුනේ දෙකේ නම් සමචතුරාශ්‍රය නෑ. එහෙනම් යව ගන්න බෑ. ඍජු කෝණාශ්‍රය දෙවතාවයි. ඍජු කෝණාශ්‍රය දෙවතාවයි. එකේ දෙවතාවයි තුනේ දෙවතාවයි. හරිනේ. ත්‍රිකෝණය තුන් වරක්ද? එකේ තුන් පාරයි තුනේ තුන් පාරයි. වෘත්තය හතර වරක්ද? එකයි දෙකයි තුනයි. මේකේ තුනයි මේකේ එකයි දෙකයි තුනයි හතරයි. එහෙනම් උත්තරේ අංක තුන. ඔය තියෙන ගානට ගණන් කළ බලන්නයි තියෙන්නේ. හරි. ඊළඟ මලක නාම කි මලක නාම කිලෝ මුල් අකුර නෙල් ලියන වචනේ ඇත. එක්කෝණ යන, එක්කෝ හල්ලා යන, එක්කෝ ලියන්න. එතකොට හල්ලා යන්නෙන් පටන් ගන්න වචනේ වෙන්න බෑනේ. එක්කෝණ යන නැත්තම් ලියන්න. මුල් අකුර නෙල්ලි කියන වචනේ තියෙනවා. ඒ කියන්නේ නෑන්න කියලා කියන්න බෑ. එක්කෝණ යන නැත්තම් ලියන්න. දෙවන අකුර ගොළු යන වචනේ ඇත. එහෙනම් නෙගෝ හරි නෙල්ලු හරි නැත්තම් ලිගෝ හරි ලිලු හරි. හරිද? තුන්වන අකුර අම්මා යන වචනේ ඇත. එහෙනම් බලමු අපි. නෙ ලු එනවා නේද? නෙලු හැබැයි නෙලු යන මෙතන වැරදි පොතේ. නෙලුම් කියන්නේ මේලු යන නෙමෙයි. හරි වෙන වචනයක් හදලා බෑ. ලිගෝ ආ යන දැම්මත් බෑ. ලිගෝ ආ ලිගෝ ලිගෝ මා ඒ එකගේ ලියන්නේ හැදෙන්නේ නෑ. එහෙනම් නෙ යන්නෙම තමයි. නෙලු නේද? නෙ ලු හරි. එතකොට මෙතන පොතේ චූටි වැරද්දක් තියෙනවා. නෙළුම් කියද්දි එන්නේ මේලු යන්නේ නෙවෙයි. හැබැයි දැන් අපිට කරන්න දෙයක් නැහැ. දීලා තියෙන තාලෙට අපි ලියමු. මෙහෙම මේක වැරදි. කරන්න දෙයක් නැහැ. අපි ලියන්න වෙනවා. හරි. හොඳයි. කොටුවේ සඳහන් ඉංග්‍රීසි අකුරු හා වචන අනුව අංක 31 සහ 32 ප්‍රශ්නවල පිළිතුර තෝරන්න. ප්‍රාර්ථනාවක් දැක්වෙන අකුරු ගැලපීම වන්නේ DC. බලමු DC. D කියන්නේ සුභ, සී කියන්නේ සතුන්ට, සුභ සතුන්ට. එහෙම ප්‍රාර්ථනා වෙන්නේ නැහැ නේද පුතේ? ඩී ඒ බලමු. සුභ උපන්, එහෙමනම් එන සුභ උපන් ඊ දිනයක් ජී නොකරම්. එහෙම වෙන්න බෑනේ. ඩී සුභ ඒ උපන් ඊ දිනයක් බී වේවා. ඒක හරිනේ. ප්‍රාර්ථනාවක් තියෙන නේ. හරි එහෙනම් එක අපි තෝරගත්ත උත්තරේ විදිහට. හරි ඊළඟට බලමු. අර්ථවත් වාක්‍ය දෙකක් අකුරු ගැලපීම වන්නේ CAG. බලමු CAG. CAG C සතුන්ට A උපන්. හරියන්නේ නැහැනේ නේද? සතුන්ට උපන් කියලා වාක්‍යය නැහැනේ. CFH CFH C සතුන්ට, F හිංසා, H රකිමු. සතුන්ට හිංසා රකිමු කියන්නේ නැහැ නේද? CFG. CF කියන්නේ සතුන්ට හිංසානේ පොතේ. එතකොට G කියන්නේ නොකරම. සතුන්ට හිංසා නොකරම. ඒක හරිනේ නේද? සතුන්ට හිංසා නොකරම. එහෙනම් පිළිතුරු අංකය අංක 3. හරි. 275 525 193 275 560 යන සංඛ්‍යා විශාල සංඛ්‍යාව සිට කුඩාම සංඛ්‍යාවත් එක්ක ලියන විට මැදිරෙන සංඛ්‍යාව වන්. අනේ විශාලම සංඛ්‍යාව වෙනවා. එතකොට මොකද්ද? 55 කියද 560. මෙයා එකට එනවනේ. ඊට පස්සේ 525 මෙයා දෙකට යනවා. හරි.
ඊට පස්සේ 300නේ නේද? එයා තුන. එයා තමයි එහෙනම් මැද්ද එක්කන 375. මෙයා හතර මෙයා පහනේ නේද? ආ විශාල සංඛ්‍යාවක් නැළිය මැද්දින 3 ගණන් 375. ඔන්න එහෙනම් පිළිතුරු අංක 3. හරි. එක්තරා වාර්ෂික මාර්තු 18 වෙනිදා සිකුරාදා දිනයේ කියම වාර්ෂික මාර්තු 26 වෙනිදා කවදාද? හරි. බලමු බලන්න. 18 කවදලුද? සිකුරාදලු. හරි. අපි තව හතක් එකතු කරමු. 18, 19, 20, 21, 22, 23, 24, 25. එතකොට 25 වැටෙන්නේ කවද්ද? ආයෙත් සිකුරාදා නේ, දවස් හතක් ගියාම නේද පුතේ? ආ හරි, අපෙන් අහන්නේ 26නේ. එහෙනම් 26 කියන 25ට පස්සේනේ. එහෙනම් සිකුරාදාට පස්සේ එන්නේ කවද්ද? සෙනසුරාදා. පැහැදිලිද? පැහැදිලිද ළමයි? පැහැදිලි නේද? ආ 18 සිකුරාදානේ. සිකුරාදා සෙනසුරාදා දින සමාදාන වරද බලද්ද බ්‍රහස්පති සිකුරාදා වෙද තව සතියක් ගිහිල්ලානේ පුතේ. දින දවස් 7ක් ඉස්සරහට යනවා. 25යි නේද? 26 නේ හානේ අපෙන්. එහෙනම් දවස් 8 වෙනි දවසනේ. එතකොට සෙනසුරාදා සිකුරාදාගෙන් පස්සේ සෙනසුරාදා. හරි නේද? හඳ ඒ ළඟ ප්‍රශ්න. අමානි ළඟ රුපියල් CIA නෝට්ටු දෙකක්ද? CIA නෝට්ටු දෙකක් වුණාම කීයද? 200යි. රුපියල් 50 නෝට්ටුවක්ද? රුපියල් 50 නෝට්ටුවක් වුණාම එතන 50යි. රුපියල් 20 නෝට්ටු තුනක්ද? 20 නෝට්ටු තුනක් කියන්නේ 20 තුනක් 60යි. හරි. ඇය ළඟ ඇති නෝට්ටු වල මුළු වටිනාකම කොහොමද? එහෙනම් තියෙනවා 200ය, ඒ වගේම 50ක්, ඒ වගේම 60 නේ. ආ එහෙනම් අපි බලමු. බින්දයි බින්දයි බින්දුවයි, 6යි 5යි, 5 6 එන 7 8 9 10 11. එක දැම්ම එකක් ඉතුරුයි. 1යි 2යි 3යි. එහෙනම් 310 ළඟම තිබ්බ උත්තරේනේ. රුපියල් 310. හරිනේ. ඊළඟට රූප සටහන ඇසුරෙන් අංක 36 හා 34 ප්‍රශ්න වල පිළිතුරු සපයන්න. B කොටුවේ අගය කීයද? ආ බලන්න පුතේ, E 20යි නම් A 20යි නේ නේද? ඒ වගේම කොටසක් නේ. එතන B කියලා කියන්නේ A සහ E වල ඔක්කොම මුළු කොටස නේ. එතකොට මෙතන 40 නේ. අපෙන් අහන්නේ B වල. එතකොට B වල අගය 40 වෙනවා. හරි. B හා C කොට දෙකේම අගය BC. C කියලා කියන්නේ B වගේම එකක් නේ. BC කොට දෙකේම අගය 40 40 කීයද? 80යි. 40 40 8යි. 80යි. බින්දුව බින්දුව බින්දුව. හරිනේ. එනවා. මෙම ඝන වස්තුවේ ධාර ගණනය සහ ශීර්ෂ ගණනය එකතුව කීයද? ධාර කීයක් තියෙනවද? උඩ 4යි, යට 4යි, උඩ ඉඳන් පහළට සම්බන්ධ කරණේම 4යි. තේරුණාද? පැහැදිලිද? ධාර කියලා කියන පුතේ මෙන්න මේ ඉරි. හරි. ආ තියෙනවා උඩ 1යි 2යි 3යි 4යි, ඒ වගේම 4ක් යටත් තියෙනවානේ නේද? ආ මේ බලන්න, 1යි 2යි 3යි 4යි, ඒ වගේම ඍජු කෝණාංශ තියෙනවනේ යටත්. 4යි 4යි 8. ওই දෙක සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මෙහෙම කෙලින් ඉරි. 1යි 2යි 3යි 4කින් නේද? එතන 4 වරක් 3නේ පුතේ. 4 ඒවා 3ක් තියෙනවා. 4 වරක් 3 12යි. එතකොට මුළු මුළු කියලා කියන්නේ ශීර්ෂ. අනන තැන් මුළු. මෙතන තියෙනවා එකක්, 1යි 2යි 3යි 4යි, ඔය වගේම 4ක් මේ යටත් තියෙනවා. 1යි 2යි 3යි 4යි 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 8යිනේ. එහෙනම් 12යි 8යි එකතු වහන්නේ අපෙන්. 12යි 8යි කියන පොතේ 20යි නේද? එහෙනම් එකතුව 20යි. හරි. හොඳයි. හදිසි ආපදා තත්ත්වයන් නිසා ජනවාරි 24 වෙනි සිකුරාදා සිට සෙනසුරාදා 6 දා ඇතුළුව නොකඩවා දින 5ක් පාසලක් වසා තබන ලදී. එම පාසල නැවත විවෘත කරන ලද්දේ. හරි. ආ හදිසි ආපදා තත්ත්වයන් නිසා ජනවාරි 24 වෙනි සිකුරාදා සිට සෙනසුරාදා 6 දා ඇතුළුව. ආ ඒ දෙකත් ඇතුළත් කරන්න කියලා කියනවනේ පොතේ. නොකඩවා දින 5ක් පාසල වැහුවලු. සිකුරාදා සිට නේද? එතකොට විවෘත කරන ලද්දේ. හරි. සිකුරාදා සිට වහලා තියෙනවා. එතකොට අපි බලමු. මෙතන තෙක් දක්වා, තෙක් කිව්වොත් ඔක්කොමයි දක්වා නාගෙන තිබේ. අගයි මුලයි අතර නැතේ. හොඳ අපාත අතර කිසි දෙයක් නැහැනේ. 14 වෙනි සිකුරාදා සිට. දැන් සිකුරාදා අපි ගම් නේද? ආ
දහ හතර සිපුරාදා වහලා සෙනසුරාදා ඉරිදා ඇතුළු වන එහෙනම් 15 16 කියන සෙනසුරාදා ඉරිදාත් වහලා ඊට පස්සේ දවස් 3යි 16 17 18 එතකොට ඒ දවස් දෙය ඔන්න පහක් හරි ගියා. සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවා එහෙනම් 19 වෙනි බදාදා තමයි ආපහු පටන් ගන්න ඕනේ නේද? සෙනසුරාදා ඉරිදා ඇතුළු වන අපිට දින පහ ගණන් කරන්න කියලා කියන්නේ සිකුරාදා ඉඳන්ම වහලා කියලා කියනවා. සිකුරාදා ඉඳන් වහලා කියලා කියන්නේ සිට කිව්වහම හරි. ඊට පස්සේ එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ABC HD යන එක් එක් ත්‍රිකෝණය තුළ ඇති විශාලම ඉලක්කම පිළිවෙලින් භාවිත කර සෑදී හැකි කුඩාම සංඛ්‍යාව කුමක්ද? ABCD ත්‍රිකෝණ තුළ ඇති විශාලම ඉලක්කම A වල 2, B වල 6, C වල 7, D වල 9. විශාල ඉලක්කම පිළිවෙලින් භාවිත කර සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාව හොයන්න ඕන. එහෙනම් ඔන්න අපිට ගන්න තියෙනවා 7, 6, 9, 2 කියන ඉලක්කම් වලින් කුඩාම සංඛ්‍යාව හදන්නයි කියන්නේ. ඉස්සෙල්ලාම දානවා මොකද්ද? 2. ඊට පස්සේ දානවා 6. ඊට පස්සේ දානවා 7. ඊට පස්සේ දානවා 9 නේද? හරි. එතකොට එනවා 2679. ඔන්න උත්තරේ තියෙනවා අංක 2. හරි නේද ළමයි? හොඳයි. ඔන්න ප්‍රශ්න 40 මේ ඉවරයි අපේ. එහෙමනම් අපිට දැන් බලන්න පුළුවන් ඔයාලගේ ලකුණු තත්වය නේ. හරි බලන්න කියන්න දැන් මේ දක්වා ප්‍රශ්න 40ටම නිවැරදි පිළිතුරු තමා තිබුණේ අපේ. කියන අය කෝ බලන්න කවුද? ප්‍රශ්න 40ම හරි. හා බොහොම හොඳයි. ප්‍රශ්න 40ටම නිවැරදි පිළිතුරු සපයපුවා ඉන්නවා. මගේ වැරදි එක 4ට වඩා අඩුවෙන් තමයි මගේ වැරදුනේ. එහෙම අය බලමු. 4ට වඩා අඩුවෙන් මගේ වැරදුනේ. එහෙම අය අතෝස්සන්න බලන්න. 4ට වඩා අඩු සංඛ්‍යාවක් තමයි මගේ ගැටළු වැරදිලා තියෙන්නේ. එහෙනම් හොඳ තත්ත්වයේ ඉන්නවා ඔයාලා. හොඳයි පොතේ. ගොඩක් සතුටුයි ඔයාලා. හොඳ සාර්ථක ලකුණක් දක්වා යන්න පුළුවන් දරුවෝ බව එහෙනම් පැහැදිලි.